තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි ආයෝජන ගත්තොත් දැන් මේකේ කීයද අපව ඔක්කොම එල්ල තිබේ වී ඉන්වෙස්ට්මන්ට් කරන්නේ ඔක්කොම ලංකාවට ආපු ගට්ටිය තමයි වැඩිපුර කරලා තියෙන්නේ අලුතෙන් එන ඒවා ගත්තොත් නැහැ වගේම කියලා කිව්වට කමක් නැහැ එතකොට දැන් අපි ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගත්තොත් අපි ඉන්නේ 100ටලා ඔන්න මෙන්න තියලා එතකොට කිසිම විශ්වාසනීයත්වයක් ඇති කරන්න පුළුවන් වටපිටාවක නෙමෙයි එතකොට ඔබතුමා කිව්වට ආයෝජන ගෙන ගන්නයි අපි උනන්දු වෙන්නේ නැත්තේ කියලා. එමනම් මේ දර්ශක ඔක්කොගෙම අපි පහල එන්න ඕන මං හිතන්නේ විශ්වාසනීයත්වයක් ඇති. එහෙම එන්න කොච්චර කල් යයිද සාමාන්‍ය විශ්වාසයක් ඇති කරලා. අපි පුළුවන් තරම් ඉක්මනට ඒක කළ යුතු දෙයක්. ඒකට ඇත්ත වශයෙන්ම අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිමය සහ නීති රීතිමය ප්‍රතිසංස්කරණ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ තියෙන දේශපාලන රටාවත් එක්ක කකුලෙන් අදින්න බලාගත් දේශපාලන නායකයෝ ඕන තරම් ඉන්නවා. මේ දේවල් තමන්ගේ භාවිතයට ගන්න කඩාකප්පල්කාරී වැඩ කරන්න බලාගෙන ඉන්න වෘත්තීය සමිතිය ඕන තරම් ඉන්නවා. ඉතින් මේ රටේ මේ අපි මේ භාවිතා කරගෙන පුරුදු වෙලා තියෙන මේ සුඛෝභෝගී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් එක්ක සහ ජනතාව රැවටීමේ දේශපාලන න්‍යායපත්‍රයත් එක්ක බොහෝ අය අනුගමනය කරන ඔය කාර්ය හුඟක් අමාරු කාර්යයක්. ඒක මට පැහැදිලි තාම පැහැදිලි. නමුත් ඒක අමාරුයි කියලත් අපි අත්තර දමන්න ක්‍රමයක් නැහැ. මොකද හේතුව අපිට ගොඩ යන්න තියෙන එකම මාර්ගය එච්චරයි. අපිට මෙතනින් පිට වෙන දෙයක් නැහැ. මොකද හේතුව අපි දුප්පත් රටක්. අපේ ආදායම් මට්ටම් අනුව අපේ ඉතිරි කිරීම බොහොම අඩුයි. ඉතින් ඉතිරි කිරීම වලින් අපේ ආයෝජන කරන්න බලාගෙන ඉන්නවා නම් අපිට මා හිතන දව අවුරුදු 200ක් බලාගෙන ඉන්න වෙනවා. අවශ්‍ය තරම ඉතිරි කිරීම ඉහළට ගේන්න. ඉතින් මේක අපිට අවුරුදු 200ක් ඉන්න අවශ්‍ය නැහැ. අද කාලේ ආයෝජන වල අරමුදල් වල හිගයක් නැහැ. නමුත් අපිට තියෙන මූලික ප්‍රශ්නේ ඒ ආයෝජන අරමුදල් මෙහෙට ගන්න ඇදලා ගන්නේ කොහොමද කියලා. හුඟක් ප්‍රශ්න තියෙන රටක් තමයි ඉන්දියාව. ඉතින් ඉන්දියාවත් විශාල වශයෙන් ආයෝජන ඇදලා ගන්නවා. අපි සියලු දෙනා එකතු වෙලානේ මේ කරන්නත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව ඒගොල්ලන් ඒවා බාරව ඉන්න මැති ඇමතිවරු ලේකම්වරු සේවය කරන අය මේ සියලු දෙනා එකතු වෙලා කළ යුතු කාර්යයක්. ඒ කියන්නේ ආකල්ප මේ වශයෙන් වෙනසක් ඇති කරගන්න නැතුව මේකෙන් පයින්න බෑ කියන්නේ. ඒකත් එක එක්කෙනා තම තමන්ගේ ඕනෑපාකම් අනුව තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව තමන්ට සපෝට් කරන දේශපාලනඥයන්ගේ බලපෑම අනුව කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. සියලු දෙනා එකතු වෙලා ඉදිරියට යා යුතු ප්‍රතිසංස්කරණය කළ යුතු ගමන ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් ඉහළට ගේන්න ඕන නම් අපි කළ යුත්තේ ඒදී. ඉතින් අපිට කරගන්න බැරි අපිම තමයි මේක වළක්වගෙන ඉන්නේ.